මේ අවස්ථාවේ අප ඉදිරියේ තිබෙන විශාලම අභියෝගය කොරෝනා වෛරසයට මුහුණ දීමයි. එය මැඩපැවැත්වීම සඳහාත් ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහාත් කටයුතු කිරීමයි. මෙය ජාතික ආපදා තත්ත්වයක්. මෙහි බරපතලකම බොහෝ අයට තවමත් තේරුම් ගොස් නැති බව අපට පෙනෙනවා. එය කනගාටුවට කරුණක්. දැන් මේ වසංගතය ශ්‍රී ලංකාවට බෝ වෙලා ඉන් ගැලවීමක් නෑ. නමුත් අවම හානියක් සිදුවන ආකාරයට මේ වසංගතය පාලනය කර ගැනීමට අප එකට එක් වී කටයුතු කළ යුතුයි. මේ සඳහා පොදු සැලැස්මක් සකස්කොට සාමූහිකව ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය පදනම ඇති කරන්නයි කියා මම පසුගියදා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරා. මේ වසංගත තත්ත්වය ගැන අවධානය යොමු කරන්න කියා මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන්ද මම ඉල්ලීමක් කරා. ඒ වගේම දේශපාලන පක්ෂ හා සමාජ ආයතන ප්‍රධානීන් කැඳවා හදිසි සාකච්ඡාවක් පවත්වන මෙන් කථානායකතුමාත් මමත් අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ අවස්ථාවේ අපේ අවධානය යොමු යුතු ප්‍රධාන කරුණු කීපයක් තිබෙනවා. පළමුවෙන්ද මේ වන විට කොරෝනා කේන්ද්‍රස්ථානයේ චීනයේ සිට යුරෝපය ඇතුළු බටහිර රටවල් වෙත සංක්‍රමණය වී තිබීම ලෝකයේ සමාජ හා ආර්ථික ජාලයේ ප්‍රධානතම නගර අතරට ගැනෙන ලන්ඩන් හා පැරිස් යන නගර රෝග ව්‍යාකෘතියේ මධ්‍යස්ථාන වීමේ ඉඩකඩ ගැනත් අපේ අවධානය යොමු විය යුතුයි. දෙවැන්න අප රට සතුව ඇති සෞඛ්‍ය පහසුකම් වල තත්ත්වය. යුරෝපීය රටවල් හා සසඳන කල අප සතුව ඇත්තේ අඩු පහසුකම්. උදාහරණයක් විදිහට ඉතාලිය හා ලංකාව සංසන්දනය කරමු. ඉතාලියේ ලක්ෂ දෙකක ජනතාවකට දැඩි සත්කාර ඇඳන් 25ක් තිබෙනවා. ලංකාවේ ලක්ෂ දෙකක ජනතාවට දැඩි සත්කාර ඇඳන් තියෙන්නේ එකයි. හුස්ම ගැනීම පහසු කරන යන්ත්‍ර අපට ප්‍රමාණවත් තරම් නැහැ. ජෛව සුරක්ෂිත අගය නිර්මාණය කිරීමේ පරීක්ෂණාගාර පහසුකම් අපට අඩුයි. මේ නිසා රෝග ව්‍යාප්තිය ඉහළ නැංවුවොත් අපට විශාල අර්බුදයකට මුහුණපෑමට සිදුවෙනවා. පාස්කු හා රමසාන් ආගමික උත්සවත් සිංහලා දෙමළ අලුත් අවුරුදු උත්සව ළඟ ළඟ එනවා. ඒ වගේම මහා මැතිවරණයට දින නියම වෙලා තිබෙනවා. මේ නිසා ඉදිරියේදී රෝගය ව්‍යාප්ත වීමේ අවස්ථා වැඩිවීමේ අවදානමක් තිබෙනවා. අප වහාම රෝග ව්‍යාප්තිය හැකිතරම් අවම කරලීමේ ක්‍රියාන්විතයක් ආරම්භ කළ යුත්තේ අන්න ඒ නිසයි. මේ ගැන දැඩි අවධානය යොමු කරන මෙන් මම නැවතත් රජයෙන් ඉල්ලා සිටින්ට කැමති. දේශපාලන පක්ෂ නායකයන් සහ සෞඛ්‍ය ඇතුළු අදාළ අනෙකුත් සියලු පාර්ශ්වයන් කැඳවා සාමූහික සැලැස්මක් සකස් කර ලෙස මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. රෝග ව්‍යාප්තිය වැළැක්වීමට හැකි උපරිම සහාය ලබා දෙන ලෙස මම ඔබ සැමගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම තම තමන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත්ව ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් මම යලිත් ඔබ සැමටම සිහිපත් කරනවා. අප සැමෝම එක්ව මේ අභියෝගය ජයගමු. ස්තුතියි.